විශ්ව ශක්තියන් සාගෙන යන ගමනේදී අපිට හරියනම් පුත්කලයා හම්බුණා. නමින් නොහො AS බාලසූරිය මාතා. මම අහලා තියෙනවා මේ ඔබතුමා යෝග ශාස්ත්‍රය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරපු, ඒ වගේම යෝග දර්ශනය පිළිබඳව හසල දැනුමකින් යුතු විද්වතෙක් කියලා. ඒ නිසාම මේ විශ්ව ශක්තිය ගැන ඔබතුමාගෙන් අහන්න ඕනේ කියලා අපි හිතුවා. ඇත්තටම මේ අපි විශ්ව ශක්තිය ලබා ගන්නෙ කොහොමද? ඔව්, මේ දවස්වල ලොකු ඕනකමක් තියෙනවා මේ විශ්ව ශක්තිය කුමක්ද කියලා හොයන්න. හැමෝම ওই ප්‍රශ්නේ අහනවා. විශ්ව ශක්තිය ලබා ගන්න කොහොමද? බරපතල ප්‍රශ්න. දැන් ওই ප්‍රශ්නේ අහන්න ලේසි. නමුත් ඔය විශ්ව ශක්තිය කියන්නේ කුමක්ද කියලා දන්නේ නැතුව මේ විශ්ව ශක්තිය ලබා ගන්න හදන එක හරියට මේ අපි කියමු විදුලිය කියන්නේ මොකද්ද දන්නේ නැතුව මේ විදුලිය ඇල්ලීම වගේ වැඩක්. ඒක නිසා මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ විශ්ව ශක්තිය කියන්නේ කුමක්ද කියලා. ඒක තේරුම් අරගෙන අහන්න ඕනේ. ඇත්තසින් විශ්ව ශක්තිය කියන්නේ කුමක්ද කියලා තේරෙනකොට විශ්ව ශක්තිය ලබා ගන්න හැටිත් ඒකෙන්ම පැහැදිලි වෙනවා. දැන් ඔය ඉන්දියාවේ හිටියා ස්වාමි විවේකානන්ද කියලා යෝගිවරයෙක්, හරි ප්‍රසිද්ධයි. එතුමා කිව්වා ඔබට කුණ්ඩලිනී අවදි කර ගැනීමෙන් දෙවියෙක් වෙන්න පුළුවන්. කුණ්ඩලිනී කියන්නේ විශ්ව ශක්තිය අවදි වීම. අපි තුල විශ්ව ශක්තිය අවදි වෙන්නේ කුණ්ඩලිනී අවදි වීමත් සමග. ඒ කුණ්ඩලිනී ශක්තිය කියන්නේ විශ්ව ශක්තිය. එතකොට ඔබට කුණ්ඩලිනී අවදි කර ගැනීම තුළින් දෙවියෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට යක්ෂයෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මහා ශක්තිය තමා තුළ අවදි වුණාම එක්කෝ ඔබ දෙවියෙක් වෙන්න පුළුවන්, නැත්නම් දරුණු යක්ෂයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා විශ්ව ශක්තියත් එක්ක සෙල්ලම් කිරීම හොඳ දෙයක් නෙවෙයි. දැන් අපි කියමු මේ අධිවේගී විදුලියක් වගේ. මේක දන්නේ නැතුව ඇල්ලුවොත් එහෙම විනාශ වෙලා යනවා. දැන් මගේ ළඟට බොහෝ දින ඇවිල්ලා තියෙනවා මේ විශ්ව ශක්තිය වැරදි විදියට අවදි කරගන්න හදලා උමතු වෙච්ච අය. දැන් ඊයේ කෙනෙක් ආවා, එයාට උන්මාදයක් හැදුණා. ඒක මොලේ සම්පූර්ණ විකෘති වෙනවා. විශ්ව ශක්තිය ලබා ගන්න වැඩ කරනවා. දැන් සමහර තුල ඉබේ මේ විශ්ව ශක්තිය පහළ වෙනවා. කිසිම අභ්‍යාසයක් නැතුව ඉබේමත් ඇති වෙනවා. ඉතින් ඒ ඇති වෙච්ච අය දන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඉතින් පුදුමාකාර වෙන. දැන් තව ගිය සතියේ තරුණෙක් මට ෆෝන් එකෙන් කතා කරලා කිව්වා එයාට මේ කුණ්ඩලිනී අවදි වීම වුණා. ඊට පස්සේ සම්පූර්ණ එයා වෙනස් වුණා. දෙමව්පියෝ භාර්යාව ඇහුවා මොකද මේ වෙනස? එයකෝ මට දැන් ඉස්සර වගේ නෙවෙයි, මං හරි වෙනස් කෙනෙක් කිව්වට පස්සේ මනෝවිද්‍යාඥයෙක් ළඟට අරන් ගිහලා සයිකියාට්‍රිස් කෙනෙක් ළඟට අරන් ගිහලා ඖෂධ දුන්නා. දැන් එයා ඖෂධ භාවිත කරනවා. දැන් බලන්න ඒක නිසා මේක හරි භයානකයි. මොකද මිනිසයා තුළ තියෙන මහා ශක්තිය අවදි කර ගැනීම සෙල්ලම් වැඩක් නෙවෙයි. දැන් මොකද මෙතන තියෙන ප්‍රශ්නේ? දැන් බුදුදහමේ කියනවා භාවනා කරන්න ඉස්සෙල්ලා සීල් රකින්න. සීල සමාධි ප්‍රඥා නේද? ඒ කියන්නේ සීල් නැති කෙනෙක්, සීල් කියලා කියන්නේ අපි කියමු යහපත් චර්යාවක් නැති කෙනෙක්, මනසේ යහපත් අදහස් නැති කෙනෙක්. අපි මෙහෙම කියමු හිතේ දුෂ්ට අදහස් තියෙන කාමුක ආත්මార్థකාමී හැඟීම් තියෙන පුද්ගලයෙකුට මේ විශ්ව ශක්තිය අවදි වුණොත් කොහොම වෙයිද? අර ආත්මార్థකාමියා දරුණු ආත්මార్థකාමියෙක් වෙන්න පුළුවන්. එතකොට මේ ඒක නිසා හරි භයානක. ඉස්සල්ලාම සිත පිරිසිදු කර ගැනීම. දැන් බුදුදහමේ හොඳට කියනවා හිත පිරිසිදු කරගන්න, ඊට පස්සේ භාවනාවට යන්න. ඉතින් ඒ සිත ඊටාම පිරිසිදු සිතක් තියෙන කෙනෙකුට තමයි විශ්ව ශක්තිය අවදි වුණාම ඒක ආශිර්වාදයක් වෙන්නේ. තේරුණාද? ඒ නිසා පටන් ගන්න ඕනේ සිත පිරිසිදු කර ගැනීමෙන්. නරක ආකල්ප, ගතිගුණ අතහැරලා
යහපත් ගතිගුණ ඇතිකර ගැනීමෙන් තමයි අපි පටන් ගන්නුවන. එහමැතුව ඒවා එහෙම්ම තියාගෙන. කොටිම කියනවන ක්ලේෂ එහෙම්ම තියාගෙන මේ විශ්වශක්ති අවධ කරන්න හදන එක භයානකයි කියලයි මම මේ කියන්න උත්සා කරන්න. එතකොට මේ සැදැන් ඔබතුමා කිව්වන මේ අර ඉබේමත් මේ විශ්වශක්තිය පහලන නමුත් දන්න හැ කියලා කට්ටි අර දැනුවත් නැති නිසා උපතින්ම මේක අපිට ලැබෙන් නැත්. මේ අපි මේ අර පසු කාලිකද අපිට ලැබිට නැත උපතින්ම අපට විශ්වශක්තිය ලැබෙන් නැත්ත. වේද ග්‍රන්ථයක මනුෂ්‍යාව අමතන්නේ විශ්ව පුත්‍ර යන නමේ. මනුෂ්‍යයා කියන්නේ විශ්ව පුත්‍රය. මොකද විශ්වයෙන් තමයි අපි ඇතිවුණේ. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ස්වභාව ධර්මයෙන් අපි ඇතිවුණා. එතකොට විශ්වයේ යම් විශිෂ්ට පාරිශුද්ධ මහා ශක්තියක් තිබුණද ඒක අපේ ජන්ම උරුමය. අපි තුල උපතින්ම අපි ඒක අරගෙන. නමුත් මොකද වෙන්නේ අපි ඉපදුනාට පස්සේ මේ කිල්ටු සමාජයට අපි හැඩගැහිම නිසා මේ කිල්ටු සමාජයේ තියෙන ආත්මාර්ථකාමීත්වය, ලෝභය, අහංකාරය මේවා ඇතුල් වෙනවා. ඇතුල් වුණාට ඇතුල් වෙන්න වෙන්න මොකද වෙන්නේ? අර විශ්වයේ තියෙන මේ මහා ශක්තිය යටපත් වෙනවා. එතකොට මේ විශ්ව ශක්තිය අවදි කර ගැනීම කියන්නේ මේ මොකක්වත් නෙවෙයි අපි ඇතුලෙන් සහජයෙන් ගෙනාපු මහා ශක්තිය යටපත් වෙලා තියෙන ඒ ශක්තිය නැවත මතු කරගෙන. එතකොට අපි විශිෂ්ට වර්ගයේ පුද්ගලෙක් වෙනවා. ඉතින් මේක ගැන මම මෙහෙම කියන්න කැමතියි. දැන් මෙහෙම ගමු. මම මේ අමුතු දෙයක් මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මුළු විශ්වයම සියුම්ම බලනකොට කම්පන තරංගයක්, කම්පන ධ්වනියක්. ඒ කියන්නේ මේ සේරම වයිබ්‍රේෂන්ස්. ඒ වයිබ්‍රේෂන් වලට තමයි කම්පන ධ්වනිය කියලා කියන්නේ. හැමදේම කම්පන ධ්වනිය. තේරුණානේ? ඉතින් විද්‍යාඥයන්ට පවා හොයන්න පුළුවන් සූර්ය ආලෝකයේ ගත්තොත් කම්පන හැටියට යන්නේ ආලෝක තරංග, ශබ්ද තරංග, හැමදේම තරංග. දැන් මේ තරංග අපි ඇතුලේ දැන් ඇතුලේ මෙහෙම බැලුවාම පේන්නේ තරංග. අපේ මනස කියන්නේ තරංග පද්ධතිය. දැන් මනසේ තරංග තියෙනවා පහළම තලයේ තරංග. බොහොම රළු ඕරාලික තරංග. එතකොට මේ පහළ තරංග අපිට පුළුවන් ක්‍රමක්‍රමයෙන් උසස් කරලා උසස් කරලා කරලා ඉහළට ගෙනියන්න. ඉහළට ගෙනියනකොට එක්තරා තැනකදී විශ්වයේ තියෙන ඒ මහා ශක්තිය සමග එකතු වෙනවා. එතකොට මනස උසස් කිරීම තුළින් ඒක කරන්න පුළුවන්. දැන් භාවනාව කියලා කියන්නේ මනස පහළ තලයේ සිට ඉහළ තලයේ දක්වා ගෙන යෑම. පැහැදිලිද? මොකද්ද මනස? ඒ කියන්නේ අපි තියෙන පල්ලෙහා මට්ටමේ ඉඳලා ඉහළ මට්ටම ගෙනියන්න තමයි භාවනා සම්මලින් කරන්නේ. දැන් අපි මේක තව පැහැදිලි කරගමුකෝ. දැන් ඔබ මොනවා හරි කනවා. ඒ කනක රස දැනෙනවානේ. ඒ රස පංචේන්ද්‍රිය මට්ටමේ තියෙන තරංග. තේරුණාද? එතකොට ඔබ මේ පංචේන්ද්‍රියයන්ගෙන් ලබන අත්දැකීම් පහළ මට්ටමේ තරංග. දැන් අපි මේ ජීවත් වෙන්නේ පංචේන්ද්‍රියම් පදනම් කරගෙනනේ. ඇහැ, කන, නාසයනි මුල් කරගෙන ජීවත් වෙන්නේ. එතකොට අපේ මේ ශක්තිය සම්පූර්ණ වැය වෙන්නේ මේ ඇස, කන, නාසය, හම ඒ වගේ පංචේන්ද්‍රියන්ට. දැන් භාවනා කිරීමෙන් දී මොකද වෙන්නේ? අපි ඇස වහනවා. ඇස වහනවා කියන්නේ ඇසට දීලා තියෙන ශක්තිය ඉවත් කරගන්න. කනට දීලා තියෙන ශක්තිය ඉවත් කරනවා. ශරීරයට දීලා තියෙන ශක්තිය ඉවත් කරනවා. එහෙම ඒවට යෙදිච්ච ශක්තිය ඉවත් කරගෙන ඉවත් කරගෙන යනකොට අර මහා ශක්තිය අවදි වෙනවා.
ඒක තමයි විශ්ව ශක්තිය කියන්නේ. ඒ කියන්නේ බෞද්ධ ධර්ම දේශනාවෙන් අපිට සඳහන් කරන්නේ විශ්ව ශක්තිය පිළිබඳව තමයි. ඒ කියන්නේ භාවනා කරන් අපේ සිතුවිලි අපේ ආත්මార్థකාමී සිතුවිලි අයින් කරන්, අපේ සිත ඒ කියන්නේ තැම්පත් කරගන්න, ඒකම තමයි අපිට විශ්ව ශක්තියනොත් අපි කරන්නේ. ඔව්. දැන් මෙතන හරි දෙයක් අපිට වැටහෙනවා. ඔබේ ආත්මార్థකාමය ඉවත් කිරීම සමග ඔබ ශක්තිමත් වෙනවා. ඔබේ ලෝභසිත ඉවත් කිරීම සමග ඔබ ශක්තිමත් වෙනවා. ඔබේ ඔබ පෙළෙන යම්සි දුක්ඛයක් ඉවත් කිරීම සමග ශක්තිමත් වෙනවා. මොකද ඒ දුක්ඛය තුලින්, ඒ ලෝභය තුලින්, ඒ ආත්මార్థකාමය තුලින් අපේ ශක්තිය දැවි යනවා. එහෙම නැත්නම් මේවා මේ අගුල් වැටෙනවා. දැන් ඒවා ඉවත් කිරීමත් එක්කම ආපහු අපි අර උපතින් ගෙන ආපු මහා ශක්තිය කරා පැමිණෙනවා. එතකොට මේ මහා ශක්තිය අවදි වෙනවා කියලා කියන්නේ එහෙම ඒ වගේ දෙයකට. පැහැදිලිද? දැන් අපි හිතමු මනස මේක තේරුම් ගැනීම හරි වැදගත්. මනසේ තරංග මට්ටම පහළ තියනවා අපේ කාර්යය මේක උසස් කර ගැනීම. දැන් මනස උසස් කරගන්නකොට මනසේ දැන් පෙර තිබිච්ච ඕලාරික තරංග මාලාව සියුම් වෙලා මධ්‍ය ප්‍රමාණයට එනවා. දැන් සාමාන්‍යයෙන් අපි යහපත් මිනිසයා කියලා කියන්නේ මනස මධ්‍ය ප්‍රමාණයට ගෙනාපේ කියනවා. එයාගේ අර පහත් ගති ගුණක් තියෙනවා, උසස් ගති ගුණක් තියෙනවා. ඒව දෙක අතර සමතුලිත ඉන්න කෙනාට තමයි අපි යහපත් කියලා. තවත් එයා මනස සියුම් කරගෙන යනකොට එයාපත් වෙනවා දිව්‍ය ස්වභාවයට. දැන් විද්‍යාඥ වුණත් දැන් මේක ගැන හරියට කල්පනා කරනවා. මේ ඉස්සල්ලා හිටියේ තිරිසම් මිනිස්සේ, ඊට පස්සේ මනුෂ්‍ය තත්ත්වයට ආවා හෝමෝ සාපියන් කියලා කිව්වා. දැන් අපි ඉන්නේ මේ හෝමෝ සාපියන් කියන අර මධ්‍යම තත්ත්වයේ. මෙතනින් එහාට එනවා දිව්‍ය මනුස්ස කියන තත්ත්වයට. ඒකට විද්‍යාත්මකව කියන්නේ හෝමෝ ඩුවස්. තේරුණාද? හෝමෝ ඩුවස් කියන්නේ මනුෂ්‍යත්වයට ඉක්මවල දිව්‍ය තත්ත්වයට ආපු කෙනෙක්. දැන් දිව්‍ය තත්ත්වයට එනකොට එයාගේ සිතුම් පැතුම් වෙනස් වෙලා එයා අමුතු කෙනෙක් වෙනවා. දැන් අපි තාම හොඳ කෙනෙක් දැක්කහම කියන්නේ මිනිස්සෙක් නෙවෙයි දෙවියෙක් කියලා. නේද? දැන් ලෝකේට ආත්මార్థය බැහැර කරලා සම්පූර්ණ ලෝකයාගේ හිතසුව පිණිස වැඩ කරන කෙනෙකුට අපි කියන්නේ දෙවියෙක් කියලානේ. අන්නේ දිව්‍යත්වයට එනවා. දැන් දිව්‍යත්වයට එනොත් ඊළඟට ඉහළ යනකොට අහුවෙනවා විශ්වයේ තියෙන ඒ තරංග මාලාව. ඒකට Hindu ආගමේ කියන්නේ බ්‍රහ්ම මිනිසෙක් කියලා. එයා බ්‍රහ්ම තත්ත්වයට ආවා. ඒ බ්‍රහ්ම කියලා කියන්නේ විශ්වයේ තියෙන මහා ශක්තිය. එතකොට ඒ බ්‍රහ්ම තත්ත්වේනොත් එහා තත්ත්වයක් තියෙනවා. ඒකට කියනවා පාර බ්‍රහ්ම කියලා. දැන් ඔය නිර්වාණය වගේ ඒ නිර්වාණ ධාතුව බ්‍රහ්ම තත්ත්වේනොත් ඉහළ තියෙන එක. එතකොට නිර්වාණ ධාතුව කියන එක Hindu භාෂාවෙන් Hindu ආගම අනුව පාර බ්‍රහ්ම. එතකොට පාර බ්‍රහ්ම තත්ත්වයට ආවා කියලා කියන්නේ ඉතින් මනුෂ්‍යත්වයේ ඉහළම තැනට පැමිණියා කියන එකයි. එතකොට දැන් කෙනෙක් මනස උසස් කරගෙන යන යම් වෙලාවකදී දිව්‍යත්වයට පත් වෙනවා. එයාට දැනෙනවා දැන් එයාගේ තිබිච්ච නරක ගතිගුණ ගියා. හරිම යහපත් හදවතට හරි හොඳ කරුණාවන්තකමක් ඇති වෙනවා. තවත් ගැඹුරට යනකොට විශ්වයේ දැනෙන ස්වභාවයකට එනවා. එයාට දැනෙනවා විශ්වයයි තමනුයි එකයි කියලා. තේරුණා නේද? ඒක හරි වටින තැන. දැන් ඔබට දැනලා තියෙනවද විශ්වයයි ඔබයි එකයි කියලා? ඒක දැනෙනවා. දැන් ওই භාවනා කරන අය අත්දැකීම් කියාගෙන යනකොට කියනවා මේ මමයි විශ්වයයි එකයි වගේ දැනුණා කියලා. දැන් එකයි වගේ දැනුණා කියන එකේ මේ එක කියන එක හරි වටිනවා. දැන් අපි ඇහැරලා බැලුවාම එක එක දේවල් පේන්නේ විවිධ දේ. අපි හිතනවා මේ ගහ පොළවෙන් වෙනස්, එක ගහක් තවත් ගහකින් වෙනස්, ගහයි මිනිස්සයයි වෙනස් කියලානේ පේන්නේ.
අර භාවනාවෙන් මනස උසස් වෙනකොට මමයි ගහයි එකයි වගේ දැනෙනවා. මමයි පරිසරයයි එකයි. මමයි ඔබයි එකයි. මමයි මනුෂ්‍ය වර්ගයයි එකයි. අන්න ඒ තත්වයට එනවා. ඒ අර විශ්වයේ ඒකත්වයේ දැකීම. හරි වැදගත්. මේ විශ් හැම දෙයක්ම එකක් බව දැනෙන ගතිය. ඉතින් එතනිනුත් එහා තත්ත්ව තියෙනවා. ඒව මේ මනුෂ්‍ය භාෂාවෙන් විස්තර කරන්න බෑ. එතකොට මේ විශ්ව ශක්තිය අවදි වෙනවා කියන එකයි මම මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ. විශ්ව ශක්තිය අවදි වෙනවා කියන්නේ අපේ මනසේ පහළ තියෙන කම්පන තල දියුණු වෙලා ගිහිල්ලා විශ්වය හංගින තලේ තත්වයට, ඒ කියන්නේ විශ්වයත් එක්ක ටියුන් වෙන තලයට එනවා. එතනිනුත් තවත් එහාට යනවා. අන්න ඒ සංසිද්ධිය තමයි විශ්ව ශක්තිය අවදි වීම කියලා කියන්නේ. ඒක අවදි වුණාම ඇත්ත වශයෙන්ම විශාල වෙනසක් පුද්ගලයා තුළ වෙනවා. දැන් මම මේක විස්තර කරන්නම්. දැන් මුගක් දෙනා කියනවානේ ජීවිතය අර්ථයක් නැහැ, ඉඳලා වැඩක් නැහැ, මොනවටද මේවා හැමදේම නිෂ්ඵලයි කියලා. එහෙම කියනවානේ මිනිස්සු නේද? දැන් Tamanට දැනෙනවා නම් සියල්ල නිෂ්ඵලයි කියලා මිනිස්සු කරන්නේ මේක හිතනවා සල්ලි හම්බ කරාම මේක නැති වෙයි. ධනවතෙක් වෙන්න හදනවා. සමහර හිතනවා මට ලොකු බලයක් ලැබුණොත් මේක වෙනස් වෙයි. එහෙමනේ අපි හිතන්නේ. එතකොට ඇත්තටම අපි දන්නවානේ කොච්චර සල්ලි ලැබුණාද. මේ මිනිස්යා තුල තියෙන අපි කියමු මෙහෙම කොච්චර සල්ලි ලැබුණාද මිනිස්යා තුල තියෙන කාලකන්නිකම නැති වෙන්නේ නැහැ. කොච්චර බලය ලැබුණාද මිනිස්යා තුල තියෙන කාලකන්නිකම, කුහකකම, ආත්මార్థකාමී නැති වෙන්නේ නැහැ. එහෙනම් කළ යුතු දේ මම මේ අවසාන වශයෙන් කියන්නේ තමාව උසස් කර ගැනීම. එක එක දේවල් ලබා ගැනීම නෙවෙයි, තමාව උසස් කර ගැනීම. මොකක්ද තිරිසන් තත්ත්වයේ මනුෂ්‍යත්වයට, මනුෂ්‍යත්වයෙන් දිව්‍යත්වයට, දිව්‍යත්වයෙන් බ්‍රහ්මත්වයට, බ්‍රහ්මත්වයෙන් පාර බ්‍රහ්ම ඉහළම විශ්ව තලයට තමාව උසස් කර ගැනීම තමයි සැබෑ ජීවන මඟ. අපි ඔබතුමාගෙන් දැනගන්නාවේ විශ්ව ශක්තිය ලබා ගන්න කොහොමද කියන දේ. නමුත් ඔබතුමා කියවා විශ්ව ශක්තිය ලබා ගන්න කලින් අපි මේ විශ්ව ශක්තිය හඳුනගෙන ඉන්න ඕන කියන දේ. ඉතින් ඒ නිසා අපි දැන් දැනගත්ත විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද කියන කාරණාව අපි ඊළඟ වැඩසටහනින් බලමු. මේ විශ්ව ශක්තිය අපි ලබා ගන්න කොහොමද කියන දේ. ඉතින් බොහොම ගෞරවයෙන් ඔබතුමාට ආයුබෝවන් කියලා සම්දෙනවා. ඔබට පුළුවන් අපේ YouTube මාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් ලයික් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබට සුවදායි දවසක්.